හයි බුවන්, ඔගුල් හැම දෙනාටම සුබ දවසක්. අද අපි සාකච්ඡා කරන්නේ සැප්තැම්බර් මාසයේ 15 වෙනිදාෙන් අවසන් වෙච්ච සතියේ කොළඹ කොටස් වෙළඳපොළේ සිදුවෙච්චි ගනුදෙනුවල සාරාංශගත ඇනලිසිස් එකක්. ඊට අමතරව ඉදිරි සතිය පිළිබඳ යම්කිසි ආකාරයක අදහසක් ලබා ගන්න ASP එක වෙනුවෙන් ටෙක් ඇනලිසිස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. හැම වීකෙන් වීඩියෝ එකම කරා වගේ. එනිසා වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා, ඔයගොල්ලෝ අලුත් අය නම් channel එකත් එක්ක subscribe කරලා නැත්නම් subscribe කරලා channel එකත් එක්ක join වෙන්න. එතකොට මේ community එකත් එක්ක ඔයගොල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙනවා. යන්න කලින් මතක් කරනවා, මේකේ කතා කරන කරුණු කාරණා සීරම ඔයගොල්ලන්ගේ knowledge එකේ යම් කිසි ආකාරයක gaps තියෙනවා නම් නැත්නම් knowledge එක වැඩි කරගන්න තමයි අපි පාවිච්චි මේ use කරන්න ඕන ඔයගොල්ලන්ට. ඒ නිසා මේ හරහා කිසිම financial advice එකක් කවදාවත් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසින් එකක දීමට බලාපොරොත්තුවක් නෑ, වන් ලැබෙන්නේ නෑ. ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසින් හරි ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසින් හරි ඔයාලට අවශ්‍ය නම් මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් ඔයාලට ඩෙඩිකේට් කරපු ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් කෙනෙක් ඉන්නවා, අන්න එයාව කන්ටැක්ට් කරන්න කියලා ඔයාලට මතක් කරලා දෙන්නවා. හරි, දැන් අපි යන්නේ ඊළඟට. එනම් වීඩියෝ කීතර දෙකට සැප්තැම්බර් මාසේ 11යි සැප්තැම්බර් මාසේ 15 කියන දවස් පහක සතියක් අපිට ලැබුණේ. මේ දවස් 15 සතිය ඇතුළත ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක ඉෆෙක්ටිව්ලි නෝ චේන්ජ් 11466 මත තමයි තියෙන්නේ, මෝර් ඕර් ලෙස් වෙනසක් වෙලා නැහැ. S&P ලිස්ට් දර්ශකය හැබැයි 3245.01 0.01ක යන්තම් පහළ වීමක් නිලලා තියෙනවා. නෝටබල් චේන්ජ් එක තමයි මාකට් ටර්නෝවර් එක වෙලා තියෙන්නේ ගිය සතියේ හරින් සතියට සාපේක්ෂව බලද්දී 144.5ක පල්ලහ යෑමක් වෙලා තියෙනවා. කියන්නේ දවස් 5ක ට්‍රේඩින් එකක් තිබ්බට ඉන්වෙස්ටර්ස්ලා ගොඩක් සෑහෙන ප්‍රමාණයක් මාකට් එකේ ඇක්ටිව්ලි ට්‍රේඩ් කරලා තියෙන ආකාරයක් අපිට පේන්න තියෙනවා. නැත්තම් වොලියුම්ස් අඩු වෙලා තියෙනවා. 144ක ටර්නෝවර් එක ඩ්‍රොප් එකක් කියලා කියන්නේ සැලකිය යුතු ඩ්‍රොප් එකක්. ඉතින් ඒක සිද්ධ වෙලා තියෙනවා. ඒක මෙතන අපිට පේනවා යම්කිසි ආකාරයක ඉන්ඩෙක්ස් එක වෙනස් වෙලා නැහැ, ටර්නෝවර් එක ඩ්‍රොප් වෙලා. මේක තීරුව අපිට හිතන්න පුළුවන් යම්කිසි ආකාරයක මේ ඉන්වෙස්ටර්ස්ලා වේට් ඇන් සී අප්‍රෝච් එකක් ඇඩැප් කරපු සතියක් බවට පත් වුණා කියන එක. net foreign purchase රුපියල් මිලියන 33ක් නෙගටිව්, ඒ කියන්නේ foreign sales තමයි තිබිලා තියෙන්නේ වැඩිපුරම. ASP එක RSI එක 0.42කින් අඩු වෙලා තියෙනවා. 58 මට්ටමේ තමයි තියෙන්නේ. සෙක්ටර්ස් ගත්තොත් අපි දැක්කා ගිය සුමානේ CAC සෙක්ටර්ස් වල පහක වගේ තමයි negative price movements තිබුණේ. නමුත් මේ සැරියේ සෙක්ටර්ස් 9ක විතර negative price movements තියෙනවා. positive price movements හැබැයි ඊට වඩා ප්‍රමාණයක් තියෙනවා. අපි ගත්තොත් එම සමසමව තියෙනවා කියලා අපිට ගන්න පුළුවන්. positive පැත්තෙන් ගත්තොත් එම highest ම ඉන්නේ insurance, number 2 health care and equipment, number 3 real estate. negative පැත්තේ highest ම තියෙන්නේ consumer durables and apparels, automobile and components and banking කියන තුන. හරි, ඊට පස්සේ top 10 market capitalized companies and price movements ගත්තොත් එහෙම අපිට පේනවා බහුතරයක් සමාගම් වල මිල පොඩ්ඩක් පල්ලෙහා ගිහිල්ලා තියෙනවා. හරි, සමහර සමාගම් වල මිල no change, expo LOSC no change, JKH Mills company දෙකේ share prices වැඩි වෙලා තියෙනවා. එවැගේම LOLC, CTC, SLT, distilleries, commercial bank some companies වල share prices decrease වෙලා තියෙනවා. හරි, අපි පොඩ්ඩක් යන් technical analysis එකට detail පොඩ්ඩක් කතා කරමු. දැන් ගී සතිය අපි කතා කරේ මේ විදිහට market එක 4 consecutive red weeks වලට පස්සේ green week එකක් ඇවිල්ලා තියෙන 11460 න් close වුණා. ඒ වගේම 11258 කියන්නේ support level එකක් විදිහට act කරන්න පුළුවන් කෙනෙක් ගතන් දර අපි කතා කරා. මොකද ඒ හරි market එක bounce වෙලා close වෙලා තියෙන හින්දා. ඒ වගේම අපි කතා කරා 11257 hold කරොත් එහෙම යන 11870 කියන්නේ මෙන්න මේ සපෝට් ලෙවල් එක, මෙන්න මේ රෙසිස්ටන්ස්, මෙන්න මේ හය channel එකේ අප මේ අප ට්‍රෙන්ඩ් තියෙන channel එකේ හය line එකට උඩ තියෙන line එකට එන්න පුළුවන් තත්ත්වයක් ඊට අපි කතා කරා. 11257 hold කරේ නැති වුණොත් එහෙම ඊට පස්සේ අපිට කිව්වා immediate support line එක 10969 Fibonacci වල 0.6 එහෙම නැත්නම් එතනොත් පල්හැට આવුත් එහෙම ඊට පස්සේ පල්හැ මේ support lines තියෙනවා. ඉතින් මේක අපි කතා කරේ මේක තමයි. ඒ වගේම ඉතින් මේ
විවේක පස්සේ අපිට ලැබුණේ මෙන්න මේ වගේ විව එකක්. ඉතින් අපි දැන්නා මෙන්න මෙතන අපිට දැක්කා ඩොජි කියන්නේ තනිකරම ඩොජි කියන්නේ ලැබුණේ no change week එකේ උඩටයි යටටයි පොඩි week දෙකක් ලැබිලා තියෙනවා. ඉතින් 11466 තමයි weekly chart එක දනව. සා daily chart එකෙත් market එක close වුණේ no change. 11208 258 හරි තාම අපිට හිතන්න පුළුවන් support වලක් විදිහට add කරයි කියලා. මොකද මම කිව්වා candles මේ මොකද මේක check කරන්න ඕන කියලා. ආයේ පොඩ්ඩක් කන්ෆර්මේෂන් අවශ්‍යයි. මෙතන මේ හරිය 11257 සපෝට් එකක් විදිහට වැඩ කරන එක බලන්න. ඉතින් මේ හරියේ මේ සතියේ පල්හැට ආවේ නැහැ. ඩොජි එකක් විදිහට තිබුණා. ඉතින් අපි බලන්න වෙන්නේ මේ ඩොජි එකෙන් පස්සේ ඩොජි එකක් ඇති වුණාම මාකට් එක අයිල් සයිඩ් යන්න පුළුවන්. උඩ යන්නත් පුළුවන්, පල්හැට යන්නත් පුළුවන්. ඒ නිසා ඊළඟ සතිය කියන්නේ ඉදිරි සතියේ මූවමන්ට් එක කොහොමද කියලා අපි මොනිටර් කරන්න ඕන. හැබැයි මේ කන්සොලිඩේෂන් ෆේස් එක මෙන්න මේ හරියට මේ ෆේස් එක වෙනස් කරන්න නැති ආකාරයක් අපිට පේන තියෙනවා. 11000න් උඩ වෙන මේ මේ කන්සොලිඩේෂන් එක 11100යි 11500 වගේ රේන්ජ් එක අතර, හරි 11100 11500 රේන්ජ් එක අතර වෙන කන්සොලිඩේෂන් එකක් අපිට තාම මොනිටර් කරන්න ඉන්න පුළුවන් මාකට් එකේ. එතකොට මාකට් එකේ මේ SPI එක 11257 හෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගෝල්ඩන්ස් පොකට් සෝන් එකේ හය ලෙවල් එක, එතන අප ලෙවල් එක හෝල් කරන්න පුළුවන් නම් ආය අපිට අර කතා කරපු විදිහට මෙන්න මේ channel එකේ උඩ resistor level එක, උඩ channel එක වෙන 11870 දක්වා movement එකක් එයි කියලා අපිට හිතන්න පුළුවන්. ඊට පස්සේ 11123 මේ Fibonacci 0.786 level එකේ තවත් අපිට රෙසිස්ටන්ස් එක බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉමීඩියට් සපෝට් එක 10969 තියෙනවා. ඒ වගේම එතනිනුත් පල්ලෙහාට බ්‍රීච් වෙනවා නම් 10158 එමෙ තමයි ෆිබනාච්චි 0.5 ලෙවල් එක. ওই දෙක තමයි තියෙන්නේ සපෝට් විදියට. ඉතින් ඩොජි ස්ටයිල් එකක් තිබිච්ච නිසා අපිට හරියට කියන්න බෑ මේ හරියේ කන්සොලිඩේට් මේ හරියේ සපෝට් කරාද කියන එක අපි බලන්න වෙන්නේ. ඊළඟ සතියේ කියන්නේ ඉදිරි සතිය ඇති වෙන්න කැන්ඩල්ස්ටික් එක මොන විදියටද මූව් වෙන්නේ කියන එකත් එක තමයි තීරණය වෙන්නේ. ඔය ඩොජි එකක් ඇති වුණාට පස්සේ ඊළඟ කැන්ඩල් එක අප් වෙන්නත් පුළුවන්, ඩවුන් වෙන්නත් පුළුවන් මේ සතිය සතිය අපි බලපුවාම. ඉතින් මේ සතිය අපිට ග්‍රීන් කැන්ඩල් එකක් ලැබෙයිද, රෙඩ් කැන්ඩල් එකක් ලැබෙයිද කියලා මොනිටර් කරගෙන ඉන්නවනම් ඔක දවස් 5ක් තියෙනවා. ඒ වගේම මතක තියාගන්න කාරණාවක් තමයි දැන් නොවැම්බර් මාසේ බජට් එක රිලීස් වෙන බජට් එක පබ්ලිෂ් කරනවා. ඉතින් මේකට අදාළව යම් යම් තොරතුරු නැත්නම් යම් යම් නිවේදන නිකුත් වෙන ආකාරය පේන තියෙනවා ගවර්න්මන්ට් සයිට් එකෙන්. ඉතින් මේකට සමහරලාට මාකට් එක රියැක්ට් කරන වෙන්නත් පුළුවන්. නැත්නම් මාකට් එක මේක නිසා කෝෂස් අප්‍රෝච් එකක් ගත්තා වෙන්නත් පුළුවන්. ඉතින් මේ ලොකු ග්‍රීන් කැන්ඩල් එකට පස්සේ මේ සතියේ අපිට මේ ඩොජි කැන්ඩල් එක ලැබුණේ, ඩොජි කැන්ඩල් ලැබිලා තියෙන්නේ. ඒකට ඒ එන නිවුස් වලට නිසා නැත්තම් ඉස්සරහට වෙන්න පුළුවන් ඉවෙන්ට්ස් නිසා මේවට කලින්ම ඉන්වෙස්ටර්ස්ලා පොඩ්ඩක් වේට් ඇන්සි අප්‍රෝච් එකක් ගත්තු නිසා වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට ඒක හරියටම මේ මොහොතේ කියන්න බෑ. මාකට් එක ඉදිරි සතිවල මූව් වෙන ආකාරය තමයි ඒක කියන්න පුළුවන් වෙන්නේ. කෙසේ වෙතත් අපි මෙතනින් ඩේලි චාර්ට් එකට දාගත්තොත්, ඩේලි චාර්ට් එක දාගත්තොත් ඩේලි චාර්ට් එකේ අපිට පේනවා RSI එක එක රේන්ජ් එක යනවා. ඒ වගේම මෙතන අපිට පේනවා දින පහේම මෙන්න මේ විදිහට පළවෙනි දවස් එක රෙඩ් වුණාට පස්සේ ඊළඟ දවස් එක ග්‍රීන් වෙලා තියෙනවා. ඊට පස්සේ ආයේ ෆ්‍රයිඩේ රෙඩ් වෙලා තියෙනවා. නමුත් මේ 9 පීරියඩ් මූවිං ඇවරේජ් එක, ෂෝට් මූවිං ඇවරේජ් එක, ෂෝට් පීරියඩ් මූවිං ඇවරේජ් එක ලයින් එක උඩ තමයි තියෙන්නේ. ඒක සපෝට් එකක් විදිහට වැඩ කරන ආකාරයක් මේ මොහොතේ විදිහට පේනවා මේ 9 පීරියඩ් මූවිං ඇවරේජ් එක. ඒ වගේම පල්ලෙහෙන් තියෙන 50 පීරියඩ් මූවිං ඇවරේජ් එක ඒ ආකාරයෙන්ම එතනත් අපිට සපෝට් එකක් පෙන්වයි කියලා හිතන්නත් පුළුවන් මේ යන ආකාරය අනුව. හැබැයි මෙතන ප්‍රධානම දේ තමයි මෙන්න මේ පීරියඩ් එකේ 50 පීරියඩ් මූවිං ඇවරේජ් එකයි චාර්ට් එක අතර තිබිච්ච ගැප් එක මේ හරියට වෙද්දි සෑහෙන අඩු වෙලා තියෙනවා. මෙතන ලොකු ගැප් එකක් අපිට පේන්න තියෙනවා. ඒ ගැප් එකේ 75% විතර මෙන්න මේ හරිය වෙද්දි අඩු වෙලා තියෙනවා. ඉතින් ගැප් එක අඩු වෙලා තියෙනවා කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේ ලෙවල් වල ආසන්නයෙන් එක්ක සපෝට් වෙන්න පුළුවන්. හැබැයි මේ ලෙවල් බ්‍රීච් වුණොත් මේ 50 පීරියඩ් මූවිං ඇවරේජ් එක හෝ මේ 9 පීරියඩ් මූවිං ඇවරේජ් එක බ්‍රීච් වුණොත් එහෙම
එතකොට අපිට හිතන්න පුළුවන් මාකට් එක අනිත් පැත්තට ටර්න් වෙයි කියලා. හැබැයි මේ දිගටම මෙන්න මේ පීරියඩ් වල මේ 50 පීරියඩ් මූවින් ඇවරේජ් මේ 9 පීරියඩ් මූවින් ඇවරේජ් එක සපෝට් එකක් විදිහට වැඩ කරලා තියෙනවා. ඒ වගේම 50 පීරියඩ් මූවින් ඇවරේජ් මේ හරි බ්‍රේක් කරාට පස්සේ මෙතනින් මාකට් එක උඩට ගියාට පස්සේ ආපහු එක කිට්ටුවට ඇවිල්ලා නැහැ. ඉතින් මේ අවස්ථාවේ මේ දැන් කිට්ටුවට එන්න වෙලා තියෙන සමහරවිට මේ වගේ අවස්ථාවක ඉදිරි පීරියඩ් එක බැලුවොත් මෙන්න මේ වගේ අවස්ථාවක මෙතනින් ආවොත් එහෙම පල්ලෙහාට ඇවිල්ලා ටච් කරලා සමහරවිට බවුන්ස් වෙන්න ඉඩ කඩක් හදාගන්න ඉඩ තියෙනවා. දැන් මේ හරිය වගේ අවස්ථාවක් ගත්තොත් ක්ලියර් අපිට පේනවා 50 පීරියඩ් මූවින් ඇවරේජ් එක ටච් කරලා මෙතන සපෝට් එකක් විදිහට අරගෙන මාකට් එක බවුන්ස් වෙලා තියෙනවා. මෙතනත් එහෙම කරලා නමුත් ෆේල් වෙලා දිනට හවස්සේ ආපහු මෙන්න කට් කරාට පස්සේ දිගටම අප් වෙලා තියෙන සමහර ලාවට ඉතින් මෙන්න මේ මූවින් ඇවරේජ් ආශ්‍රයෙන් අපිට මේ සපෝට් එක වෙයි කියලා හිතන්නත් පුළුවන් නෙක්ස්ට් මූවමන්ට් එකට. හැබැයි බජට් එකත් එක්ක එන මේ නිවුස් වල මාකට් එක රියැක්ට් කරන ආකාරය ඉන්වෙස්ටර්ස්ලා හිතන ආකාරය ක්‍රිටිකල් වෙන්න පුළුවන්. මේ බොක්ස් එක බැලුවොත් මම ගීසොති ඇඳලා පෙන්නුවා මේ බොක්ස් එක. අපිට පේනවා මේ බොක්ස් එක ඇතුලේ තමයි මේ චැනල්ස් මූව් වෙන්නේ 11100 සහ 11500 අතර. ඉතින් ඒක තාම ඒමයි මේ බොක්ස් එකෙන් ඒ කියන්නේ 11500 ඉහළටවත් 11100 පල්ලෙහාටවත් තාම එන ලකුණු පෙන්වලා නැහැ. ඒකත් එක්ක අපිට පේනවා RSI එකත් තිබ්බේ RSI එකෙත් මෙන්න මේ සේම් බොක්ස් එක ඇතුලේ ට්‍රේඩර් ආකාරයක් මේ රේන්ජ් එකේ පෙන්නලා තියෙනවා. ඉතින් අපිට පේනවා දිගටම මාකට් එක දින ගණනාවක් තිස්සේ මම හිතන්නේ මෙතන මේ සති 3ක් හෝ 4ක් සති 3ක් හෝ 4ක් තිස්සේ මාකට් එක පෙන්නන්නේ කන්සොලිඩේෂන් ලෙවල් එකක්. ඉතින් අපි බලාගෙන ඉමු කන්සොලිඩේෂන් ලෙවල් එකේ ඉන ෆේස් එක කොහොමද කියන එක. සුපර් සෙප්තెంబර් මාසික වෙන්න නම් අපිට දැන් සෙප්තెంబර් මාසේ සති 2ක් අවසන් වෙලා තියෙනවා. 3rd week එකට තමයි අපිට එන්නේ. අපිට 3rd week එකේ යම් ආකාරයක ඉනිෂියල් ගන්න පුළුවන්. ඇත්තටම සෙප්තెంబර් මන්ත් එක gain එකක් එක්ක exit වෙන්න යනවාද නැත්නම් loss එකක් එක්ක exit වෙන්න යනවාද කියලා ඒක මේ මේ එන 3rd week එකේ net result එක අපි බලා ගන්න පුළුවන් වෙයි. බලන් ඉමු අපි එනම් මොකද වෙන්නේ කියන එක. හරි එහෙනම් බොහොම ස්තුතියි.